සංසු යුද කලාව පොතේ තියෙනවා වරක් විනාශ වෙච්ච රාජ්‍යයක් නැවත කිසි දිනක බිහිවිය නොහැක කියලා. මලවුන් නැවත නැගිටවන්නටත් බැහැ කියලා කියනවා. යුද්ධයක් පෙන්නලා මේ රට විකුණගෙන කන්න පටන්ගෙන දැන් වසර 13යි 74ක් වසරක් තිබුණු රාජ්‍ය දැන් බංකොලොත් වෙලා තියෙනවා විනාශ වෙලා ගිහිලා තියෙනවා හෙට අලුත් ලෝකයක් බිහිවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා අපේ රට දැන් නිල වශයෙන් බංකොලොත් රාජ්‍යයක් කන්න නැති ඉන්ධන නැති ගෑස් නැති ඖෂධ නැතුව රෝගීන් මේ යන විශාල මහනුවරක් බවට පත් වෙලා තියෙනවා ඒ විතරක් නෙවෙයි හෙට අනිද්දා ඕ ලෙවල් විභාගයට යන ළමයින්ට විභාගයට වෙලාවට යන්න පුළුවන් වෙයිද ප්‍රවාහන පහසුකම් පිළිබඳ ගැටලුවක් තියෙනවා රැයට පාඩම් කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා මේ මොහොතේත් රුපියල් 30කින් පාන් ගෙඩිය වැඩි වෙලා දැන් රුපියල් 160කට වැඩි වෙලා තියෙනවා පාන් ගෙඩියක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි එහෙම තියෙද්දිත් රට ගිනි ගන්න වෙලාවෙදිත් මේ පාර්ලිමේන්තුව කොලම් මඩුවක ස්වරූපයක් ගැනීම පිළිබඳව කනගාටුවක් තියෙනවා මේ අරගලයේ පටන්ගෙන අදට දින 41යි ඒ වගේම ගෝල්ෆේස් මහනුවර ගාල්ල ගෝටාගෝගම මේ අරගලයේ ඉදිරියට ගෙනියනවා ගෝල්ෆේස් මහනුවර ගෝටාගම් දෙකට ගහලා අදට දවස් 10යි තවම යුක්තිය ඉටු වෙච්ච නැති රටක් මේක සන්සු යුද කලාවේ කිව්වා වගේ අපේ අරගල කරුවන් ගෝටාබේ රාජපක්ෂ රාජපක්ෂ පවුල හා ඔවුන්ගේ හෙන්චයියන් ඔවුන්ගේ සතුරන් විදිහට සලකනවා ඒ වගේම නිවැරදිව අඳුනගෙන තියෙනවා කනගාටුව මේ රටේ පක්ෂ දේශපාලනඥයන් දේශපාලන නායකයෝ මේක අඳුරගෙන නැහැ සැබෑ අරුත හඳුනාගෙන නැහැ මේ රට වෙනුවෙන් පක්ෂ නායකයෝ එකතු වෙලා විසඳුම් හොයන්න ඕනේ අවස්ථාවක් මේක මේ අය තමයි ජනතාවගේ හතුරෝ හතුරා නිවැරදිව දන්න නිසා ගෝල්ෆේස් අරගල කරුවන් මහනුවර ගාල්ල අරගල විතරක් නෙවෙයි සටන් තව 100ක්වත් ඉදිරියට ගෙනියයි කතානායකතුමනි නියෝජ්‍ය කතානායකතුමනි වතුරෙන් යටවෙච්ච මේ සුන්දර මන්දිරය ගැනත් කියන්න ඕනි කතානායකතුමත් ඔබත් පාර්ලිමේන්තු පුස්තකාලයට ගිහිල්ලා ආකින්සන් මේගේ පොත අරගෙන කියවන්න ඒක වටිනවා ආකින්සන් මේ නෙවෙයි කේබී රත්නායක බකීර් මාකර් විජයමු ලොකුබණ්ඩාර අනුර බණ්ඩාරනායක ඒගොල්ලෝ ඉන්නවා නම් සොහොනේ නැගිටලා මේ දියවන්නාවට පණිනවා මොකද දවස් දෙකක් තිස්සේ නියෝජ්‍ය කතානායක නාඩගමට පැය 7 හමාරක් කාලේ වැය වුණා මගේ කතාව මම පරාජිතය හැටියට මට අවස්ථා 6කදී කතානායකතුමා බාධා කරනවා මේව හරි විහිළු ඒක නෙවෙයි අද තියෙන ප්‍රශ්නේ මට ප්‍රශ්නයක් තියෙනවා ජේ.ආර්. ජයවර්ධන මහත්තයත් එක්කත් හැපිච්ච කෙනෙක් තමයි කතානායකතුමා එතුමට අද මොකද්ද වෙලා තියෙන්නේ කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා අතීතයේ තැන්පත් ධනෙන් පොලියෙන් දේශපාලනය කරන්න බෑ අද ඒ පොලියෙන් තැන්පත් කරපු පොලියෙන් මිනිසුන් ජීවත් වෙන්නත් පුළුවන් කමක් නැහැ කියන එක මේ වෙලේ මතක් කරන්න ඕනේ මොකද අර්ථසාධක අරමුදල බැංකුවේ දාලා ලැබෙන පොලියෙන් අද මිනිස්සුයෙකුට 3 වේලක් තියා වේල් දෙකක්වත් කන්න බෑ එහෙම තත්වයකට අද වැටලා තියෙනවා විශ්‍රාම පාරිතෝෂිකයේ බැංකුවේ දාලා ගන්න පොලියෙන් දැන් දවසකට කිරිතේ එකක්වත් බොන්න බැරි තත්වයක් මං කියන්නේ පොලියෙන් බොන්න බැරි තත්වයක් පත් වෙලා තියෙනවා මෙන්න මෙහෙම අවස්ථාවකදී තමයි නියෝජ්‍ය කතානායකතුමනි අතුකෝරළ මැතිතුමා මන්ත්‍රීතුමා මගේ ආසනේ අල්ලපු ආසනේ මන්ත්‍රීවරයෙක් එතුමා අහිංසක පුද්ගලෙක් පොළොන්නරුවේ ඉන්න අහිංසක මිනිස්සෙක් හිත හොඳ මිනිස්සෙක් අපි කතානායකතුමාගේ කාමරයට ගිහිල්ලා කිව්වා මේ රට ලේ විලක් වෙනකම් බලන් ඉන්න එපා තීරණයක් ගන්න කියලා මේ වට අදත් මේ මොහොතේ පාර්ලිමේන්තුව වට කරලා තියෙන වෙලාවක මම මේ කතා කරන්නේ මේ රට වේ විලක් වෙනකන්ද බලාගෙන ඉන්නේ කියලා මම එදත් කතානායකතුමාගෙන් ඇහුවා ඒ වෙලේ අපිට වෙන කියන්න කෙනෙක් හිටියේ නැති නිසා පාර්ලිමේන්තුවේ වටේ ඉන්න තරුණයන්ට ගහන්න එපා කියලා කතානායක කාමරේ හිටපු කතානායකතුමාට අපි කිව්වා තරුණයන්ට ගහනකම් හැංගිලා ඉන්න එපා කියලා යුක්තිය ඉටු නොවන බව තරුණයෝ දැක්කා අරලියගහ මන්දිරයේ සිද්ධ වෙච්ච දේ අපි දැක්කා මුළු රටම දැක්කා ඒ නිසා අතුකෝරළ කාලයක් තියෙන ඔබතුමියට ඝාතනයට ලක් වුණා මන්ත්‍රීවරුන්ගේ අද දේපළ විනාශ වෙලා තියෙනවා එය කතානායකතුමාගේ ක්‍රියාකලාපයත් ඒකට උත්තේජකයක් වුණා එය එදා එහෙම නොවුණා නම් මේ පාර්ලිමේන්තුවේ හිටපු අහිංසක මන්ත්‍රීතුමා ඝාතනය නොවන්නට තිබුණා
මේ නම වෙනදා ගෝල්ෆේස් සාමකාමි අරගලයේදී මරයන්ගේ ප්‍රහාරයෙන් ධෛර්යවන්ත අරමුණක් සහිත තරුණයෝ තරුණියෝ මම ගෞරවයෙන් මතක් කරනවා. ඒ අතර ඉඳුනිල් බණ්ඩාර මාරාන්තික තුවාල වෙලා ඉන්නවා. ශාලික අනුරංග අසාධ්‍ය මට්ටමේ ඉන්නවා. සීපී චාමර විශ්වදේවින්ද නීලනුවන් මොනසිංහ ශනීල් ශ්‍රීමාල් දිලංක මඳුරංග මල්ලිකාරත්න මෙනවිය නිලුක්ෂිනා මෙනවිය කසුන් චාමිකර චන්දි ගමගේ පියුනි සකුනිකා ඉසුරු රුෂාන් කපුදුව සකුණ්ඩී සිල්වා සහජ මදුශංක එස් එන් සංජය විශ්වදීප් කියන දරුවෝ තරුණයෝ අද තුවාල වෙලා ඉන්නවා. හැබැයි මම මේ තරුණයන්ගෙන් උත් ඉල්ලා සිටිනවා ඔබගේ අරගලයේ ගෙනියන්න මේ රට යහපත් තැනකට ගේන්න. හැබැයි මේ අරගලයේ නාමයෙන් බොරදියේ මාළු දාන අවස්ථාවාදීන්ගේ අතකොලුවක් වෙන්න එපා කියලා මං ඒ දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. අද මාරාන්තික තුවාල ලැබලා තියෙනවා. ලේ පෙරාගෙන වැටිලා තියෙනවා. කිස් කබල් කුඩු කරගෙන තියෙනවා. කකුල් අත්පය කැඩිලා තියෙනවා. හතර දිනකට නියුමෝනියාව හැදෙන්න ගහලා තියෙනවා. හය දිනකට ස්නායු ආබාධ ඇති වෙලා තියෙනවා. මේ ඔක්කොම උගත් තරුණ තරුණියෝ උපාධිධාරීන් පශ්චාත් උපාධිධාරීන්. ඒ වගේම මේ වෙනකොට මේ රඹුක්කන මැරිච්ච තරුණයාට අමතරව එතන 10 දෙනෙක් වෙඩි වැදිලා තියෙනවා. අද මේ රටේ උනේ හොදක් නෙවෙයි. ගෝල්ෆේස් බිමට පහර දුන්න හැටි රාජකාරිය පැහැර හැරිය හැටි කොහොමද කියලා ඊයේ රමේෂ් පතිරණ මන්ත්‍රීතුමා කිව්වා. ඔබතුමා ඒක දකින්න ඇති අපි දැක්කා. මිරිහානේ බස් කිප්පේ අවසන් කරමැත්තනිය අවසන් කර. අන්තරයට ගැහුවේ ඒ වගේම ගෝල්ෆේස්ගේ ඔලු පැලුවේ අරාබි වසන්ත. ඒ වගේම ශාන්ත තෝමස් විද්‍යාලයේ පියතුමාට ගැහුවේ බලං අම්බලංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා. මේක මට අවස්ථාව දෙන්න. ඒ වගේ දරුවන්ට ගැහුවේ මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්තුමා එක්ක ආපු මැරයෝ. මතක තියාගන්න මේ එක්කෙනෙක්වත් තාම අල්ලලා නැහැ. අඩුමතරමින් විනයව පරීක්ෂණයක්වත් මහා මාර්ග අමාත්‍යාංශයේ අයට කරාද කියලා අහන්න ඕනේ. මොකද අපි දන්නේ නැහැ රාජපක්ෂවරු මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්ට බයයිද නැත්නම් ආදරෙයිද කියලා. මොකද රටේ මිනිසුන්ට කණ්ඩ නැති වෙනකොට කිරිපිටි පොහොර ටික හාල් සීනි පාංගෙඩිය ඉහළ යනකොටත් තාර ගේන තැනට ගෙනල්ලා දෙන්න තරම් මේ අය බොහොම ආදරේ. ඒ නිසා මම තව එකක් අවසාන වශයෙන් මතක් කරන්න ඕනේ. දැන් පොලිසිය ගෝල් ෆේස් එකේ අරගල කරුවෝ දඬයම් කරන්නත් පටන් ගෙන තියෙනවා. අපි දැක්කා මැරයෝ පහර දෙනකොට ගෝල් ෆේස් එකට එන්න කියලා පෝස්ට් එකක් දාපු අය අද දඬයම් කරනවා. ප්‍රසිද්ධ නිලියක් ගිනිතිය පියව මුළු රටම ඒක තමයි වෙන්නේ. ඒත් අපි එක ගල් කැටයක්වත් ගන්නෙ නැහැයි කියලා දාපු වීඩියෝවේ අපි එක ගල් කැටයක්වත් ගන්නෙ නැහැයි කියලා කියපු කොටස අයින් කරලා මුල වාක්‍ය විතරක් කියලා දාපු වීඩියෝවක් ප්‍රචාරය කරලාද එතුමියව අත්අඩංගුවට ගන්න හදනවා. මම එතුමියගේ කතාව සභාගත කරනවා සම්පූර්ණ කතාවම. ඊළඟට කාලය අවසන් වෙලා තියෙනවා. අවසන් කරනවා නියෝජ්‍ය කතානායකතුමනි. මම කියන්න ඕනේ ඩීමන් ආනන්දගේ පොත්වල ඉන්නවා කළු වවුලෙක්. ඔබතුමා අහලා ඇති කළු පාට වවුලෙක් රැට එළියට එන පියඹලා යන ලේබොන වවුලෙක්. අද මේ පාර්ලිමේන්තුව පාලනය කරන්නේ ඒ කළු වවුලා අර මං කිව්ව කළු කුරුල්ලා. දවල්ට ඉන්න කපුටට වඩා මේ රැට එන කළු වවුලා හරි භයානකයි. ලේ උරා බොනවා ඒ වගේම හප කරනවා. ඊළඟට කියන්න ඕනේ අද මේ රටත් ඒ තැනට පත් කරලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ බහුතරයේ තියෙන්නේ මේ කළු අවුලටද කියන එක අපිට මේ කරන සමහර වැඩවලින් තේරුම් ගන්න අමාරුයි. අවසාන වශයෙන් අගමැතිතුමාට මම එදත් කිව්වා මේ කළු කුරුල්ලගෙන් බේරෙන්න කියලා. මොකද එතුමාද හුණුවටේ ගෘෂාගේ අවසන් කරනවා අවසාන වාක්‍ය. හුණුවටේ කතාවේ ගෘෂාගේ චරිතය අද එතුමා රඟපානවා කිව්වා. හැබැයි ගෘෂාගේ හැබැයි අම්මට වඩා නතාලියා ඒ කියන්නේ හැබැයි අම්මා වෙච්ච නතාලියාට වඩා ගෘෂා දරුවට ආදරෙයි බව අපි දන්නවා. අසදක් ඔබතුමාට හොඳ තීන්දුවක් ලබා දේවි. ඒ නිසා මම පක්ෂ නායකයන්වත් ඉල්ලා සිටිනවා අද මේ රටේ සැබෑ ප්‍රශ්නය තේරුම් ගන්න පටු අවස්ථාවාදී තමන්ගේ න්‍යාය පත්‍රයන් වල ඉන්නේ නැතුව එකතු වෙලා අද මේ රට පත්තු වෙලා තියෙන ගිනිගොඩ නිවන්න සහයෝගය දක්වලා එකතු වෙලා තීරණයක් ගන්න කියන එක මම මේ වෙලේ ඉල්ලනවා. බොහොම ස්තුතියි ඔබතුමියට. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.